नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरण यामि। नमस्कार वेवा दमरुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। गरुतर महासंग्रत्नें अवसराय श्रद्धावंत वासनावंत पिंगवत्नी सद्धा रूपवाणीं किनेन असरिमत दम्सक सदहां वैडसतहान समगिनुई अद दवसीत बाप हमदिनामे एकतु वेन्ने अपगे शास्त्रुन वहन्से वू गौतम बुदुरजानन वहन्से मे महा भद्र कल्पे सिव्वेनिम लो पहलवी वदाल बुदुरजानन वहन्से लेस उतुम संबुद्धत्वेट पत्तुला गौतम बुद्धराज्य पिहिटुवला उन्वहन्से देवमिनिस लोकयाट अनुत्तरु धर्मचक्रय प्रवर्तने कला। ए धर्मचक्रे तिबेन्ने मे दिव्यन बंबुन मरुन सहित लोके बुद्धिमत् देविमिनिसुन्ट ए धर्मे तुल तिबिन सबैम पिलिसरण सलसागन ए धर्मेन सपत उदाकर गनीमय। पिंगवत्नी सपे कीन एक गत्ताम दैन मे लोके सियलूम सत्वयो सपेट कैमति कौरु दुख कैमति वेन्ने नै। नमुत मे लोके सपे कैमति सत्वयो विसिन मे लंगा कर गन्न हदन सपेय समहर विट ए सपेय तुल तमाम बलापुरुत्व वेन सदातनिक पिलिसरण नै। ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලෝකේ අපි ගත්තාම ධර්මයේ පිළිසරණ ලැබපු නැති පිරිසන වැඩි සාමාන්‍ය ලෝකෙනේ. ඒ පිරිස ධර්මයේ පිළිසරණ ලැබපු නැති පිරිස අතර සිලූම දෙනා වගේ සැපේ හොයන්නේ ඇහින් දකින ලස්සන රූපෝස්සේ තමයි සැපේ හොයන්නේ. ඊළඟට කනට මිහිරි ශබ්ද අහලා සැපේ හොයනවා. නාසයට මිහිරි සුවඳ ලබලා සැපේ හොයනවා. ඊළඟට දිවට රසය ලැබලා සැපේ හොයනවා. කයට පහස ලැබලා සැපේ හොයනවා. මේක තමයි මේ ලෝකේ බහුතර ප්‍රජාව සැපේ හැටියට බලාපොරොත්තු වෙන්නේ. දැන් අදට උනත් පින්වත්නි කෙනෙක් ලස්සන්ට ගියා දොරක් හදාගෙන ඊළඟට හොඳ කෑම බීම ඇතිව යාන වාහන ඇතුව සල්ලි මුදල් ඇතුව ඉන්නවා නම් බොහෝ දෙනා කියන්නේ සැපසේ ඉන්නවා සැපසේ ඉන්නවා කියලා කතාව තමයි කියන්නේ. නමුත් ඒ කියන සැපය සමහර ජීවිතේ ජීවිත කාලයට මෙයාට පවත්ව ගන්න බෑ. මොකද අපේ ජීවිතේ අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ලබන්න තියෙන දුක් දුම්නස් තියෙනවා. ඒතොර මේ දුක් දුම්නස් අපිස අපි කමු කෙනෙක් දැන් හොඳට සැපසේ හිටියත් එයාට ජරාවටපත් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට රෝග පීඩා වලට බඳුන් වෙන්න සිද්ධ වෙනවා. මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රියමනාප දේවල් වලින් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රිය අමනාපෝ දේ සම එකතු වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ අවස්ථාවවලදී සාමාන්‍ය සත්වයාට ඇතර ඒකට මේ විසරදව මුහුණ දෙන්න බෑ. ධර්මයේ පිළිසරණ නැතිකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැපේ කියන එක ඊට වඩා වෙනස් එකක්. උන්වහන්සේගේ ධර්මයේ සැපේ කියන එක සාමාන්‍ය ලෝකයේ අදහස් කරන සැපේට වඩා
හාත්පසින් වෙනස්. ඒ නිසා ඒකේ ඒ ධර්මයේ තියෙන පටිසෝතගාමි වැඩපිළිවෙල. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැපේ කොහොමද තියෙන්නේ? මේ ජීවිත අවබෝධයක් තුලින් යමක් සාක්ෂාත් කරලා කෙලෙස් දුරු කරලා ලබන්නා වූ සැපේ. ආන් මේ සැපේ සඳහා බුදුරජාණන් වහන්සේ එකම එක ඒකායන මාර්ගයක් පෙන්වා වදාලා. ඒක බුදුරජාණන් වහන්සේ කොහොමද වදාළේ? ඒකායන අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා ශෝක පරිද්දවානම් සමතික්කමාය දුක්ඛ දෝමනස්සානම් අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය. මහණෙනි, මේ එකම එක ධර්මයක් තියෙනවා සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිස. එතන මොකද්ද පිරිසිදු භාවය? කෙලෙස් වලින් පීඩාවට පත්වලා දුකට වැටලා ඉන්න සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිස. සත්තානම් විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්මාය. දැන් ජීවිතවල තියෙනවනේ ශෝක, වැළපීම්, දුක් පීඩා, මේවා ඉක්මවා යෑම පිණිස. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, දුක් දෝමනස් වල දුරු වීම පිණිස. ඥායස අධිගමාය, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. නිබ්බානස්ස සත්‍ය කිරියාය, නිවන සාක්ෂාත් කිරීම පිණිස. මහණෙනි, මේ ඒකායන මාර්ගයක් තියෙනවා. මොකද්ද මේ මාර්ගේ? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මහණෙනි, මේ තමයි මේ සතර සතිපට්ඨාන ධර්මය. එතකොට මේ බුද්ධ දේශනාව සම්පූර්ණ හරේ හැටියට තියෙන මේ සතිපට්ඨාන ධර්මයේ දියුණු කිරීම තුළ සාක්ෂාත් කරන නිර්වාණ අවබෝධය තමයි මේ ධර්මයේ තිබෙන හරේ හැටියට බුදුරයන් වහන්සේ දේශනා කළේ. ඉතින් අද දවසේ ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ මේ බුදුරයන් වහන්සේ වදාළ පරම ගම්භීර ධර්මයට අයත් උතුම් සතිපට්ඨාන සංයුත්තේ සඳහන් වෙන ඉතා වටිනා බුද්ධ දේශනා කීපයක් ඔබට අද මේ ධම්සක වැඩසටහන තුළින් ඉගෙන ගන්නට ලැබෙනවා. මේ සතිපට්ඨාන සංයුත්තේ සඳහන් වෙන්නේ සංයුත්තිනිකාය 5 වෙනි පොත් වහන්සේගේ. මේ සතිපට්ඨාන සංයුත්තේම තියෙන සතර සතිපට්ඨානය ගැන බුදුරයන් වහන්සේ නොයේක් උපමා වලින් නොයේක් ආකාරයෙන් මේ ශ්‍රාවකයාට අවබෝධයට පහසු වෙන විදිහට දේශනා කරන ලද උතුම් ධර්මයන් මේ සතිපට්ඨාන සංයුත්තේ පුරාවට තියෙනවා. ඉතින් අද මේ සතිපට්ඨාන සංයුත්තෙන් දේශනා කීපයක් අපට ඉගෙන ගන්න ලැබෙනවා. මුලින්ම ඔබට කියා දෙන්නේ මේ සතිපට්ඨාන සංයුත්තේ තියෙනවා මක්කට කියලා සූත්‍රය. මක්කට කියලා කියන්නේ වඳුරාට කියන නම. බුදුරයන් වහන්සේ වදාලා අත්ති භික්කවේ හිමවතෝ පබ්බත රාජස්ස දුග්ගා විසම දේශා. මහණෙනි, මේ හිමාල පර්වත රාජයාගේ තියෙනවා මේ ඉතාම දුර්ගු විසම ප්‍රදේශ තියෙනවා. ඒ තැන්වලට නේව මක්කටානං චරා චාරින මනුස්සාන, වඳුරන්ට යන්න බෑ හිමාල පර්වතයේ තියෙන ඒ තැන්වලට. ඒ වගේම මිනිසුන්ට යන්නත් බෑ. ඊළඟට බුදුරයන් වහන්සේ වදාලා අත්ති භික්කවේ හිමවතෝ පබ්බත රාජස දුග්ගා විසමා දේශා යත්ත මක්කටානංහි කෝ චාරින මනුස්සාන. මහණෙනි, මේ හිමාල පර්වත ප්‍රදේශයේ තියෙනවා වඳුරන්ට විතරක් හැසිරෙන්න පුළුවන්. හැබැයි මිනිසුන්ට යන්න බෑ. එහෙම බැරි තැන් තියෙනවා කිව්වා. ඒකට වඳුරන්ට යන්න පුළුවන් ඒ තැන් වලට. ඊළඟට බුදුරයන් වහන්සේ දාලා මහණෙනි, හිමාල පර්වත රාජයාගෙම තියෙනවා වඳුරන්ටත් යන්න පුළුවන් මිනිසුන්ටත් ගැවසෙන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා. එතකොට බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අර වඳුරන්ටත් යන්න පුළුවන් මිනිසුන්ටත් යන්න පුළුවන් ප්‍රදේශ තියෙනවානේ හිමාල පර්වත රාජය පර්වත ප්‍රදේශයේ. ආන් ඒ තැන්වලදී මේ වඳුරු අල්ලන වැද්දෝ ඉන්නවා. වඳුරු අල්ලන වැද්දෝ ඉන්නවා. ඒ වැද්ද මොකද කරන්නේ? මක්කටාලීපය කියලා එකක්. ඒ කියන්නේ වඳුරන්ව ගොදුරු කරගන්න පුළුවන් මේ ඇලෙන කොහොල්ලෑ වගේ ඇලෙන මේ මක්කටාලීපේ ගස්වල ආලේප කළා තියෙනවා. ඒක නිකන් කොහොල්ලෑ ගුලියක් වගේ එකක් හදලා තියෙනවා. තර් බුදුරයන් වහන්සේ වදාලා මහණෙනි, ඒ විදිහට මේ වැද්දෝ වඳුරු ඇල්ලීම පිණිස වඳුරු ලාටු ගල්වපුවාම, ඒ කියන්නේ වඳුරු ලාටු, වඳුරු ලාටු ගල්වලා තිබ්බන් පස්සේ මේ නුවණැති වඳුරු ඉන්නවා. යේති මක්කට අබාල ජාතිකා අලෝල ජාතිකා තේතං ලේපන් දිස්වා ආරකා පරිවජ්ජෙන්ති. ඒ හොඳ නූන තියෙන, ඒ කියන්නේ හරි ඉක්මනට යමකට වසඟ වෙන්නේ නැති වඳුරු ඉන්නවා.
දැනුම් තේරුම් ඇති. මෝරපු වඳුරු ඉන්නවා. මේ වඳුරු ලාටු හදලා තිනවා දැක්ක ගමන් මේ වඳුරු මේක දැකලා ඈත තියාම දුරින්ම දුරු කරනවා කියනවා. ළඟට යන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන අනතුරක් තියනවා කියලා වැටහෙනවා ඒ වඳුරන්ට. හැබැයි මේක කරන්නේ මේ හොඳ තේරුමක් ඇති මෝරපු වඳුරෙක් තමයි ඒ විදිහට ඒක බැහැර කරන්නේ. ඊළඟට බුදුරයන් වහන්සේ වදාලා යෝපනසෝ හෝති මක්කටෝ බාලජාතිකෝ ලෝලජාතිකෝ. හැබැයි වඳුරු අතර ඔය වඳුරු අතර ඉන්නවා ඒ වඳුරු කණ්ඩායමේ අලුත් වඳුරු. ඒ කියන්නේ ගොඩාක් මේ අධ්‍යක්ීම් නැහැ. එතකොට මෝරපු නෝනක් නැහැ මේ වඳුරන්ට. බාල ජාතිකයි. බාල වර්ගයේ පුංචි දෙයටත් වසඟන වඳුරු ඉන්නවා. අර මක්කටාලේ වේ කියන්නේ වඳුරු ලාටු ගල්ලුපුවන් පස්සේ මං හිතන්නේ මේක ලස්සන්ට මේ රැවටෙන විදිහට හදලා ඇති. මේක දැක්කම පස්සේ අර වඳුරු මොකද කරන්නේ තේරුමක් නැති වඳුරු ගිහිල්ලා ඉස්සල්ලා අතින් අල්ලනවා මේක. අල්ලපු ගමන් අත ඇලෙනවා. එතකොට කලබල වෙනවා. දැන් ඇල්ලුණානේ. ඊට පස්සේ කලබල ඉක්මනට අනිත් අතේ තද කරනවා මේක ගලව ගන්න. එතකොට මොකද වෙන්නේ? ඒකත් ඇලෙනවා. ඊළඟට මේ වඳුරා කරන්නේ දැන් අත් දෙක ඇලුනනේ. ඊට පස්සේ කකුල තියලා තද කරනවා අත් දෙක ගලව ගන්න. ඒ කකුලත් ඇලෙනවා. ඊට පස්සේ අනිත් කකුල තියලා තද කරනවා ඒ ඉතුරු තුනම ගලව ගන්න. ඒකත් ඇලෙනවා. දැන් උන අත් දෙකයි කකුල් දෙකයි හතරම ඇල්ලලා තියෙනවා. ඊට පස්සේ වඳුරා මොකද කරන්නේ? මම මේ අත් දෙකයි කකුල් දෙකයි කොහොම හරි ගලව ගන්න කියලා හිතලා හිස තියලා තද කරනවා අර වඳුරලාට උඩ තියලා. හිසත් ඇලෙනවා. ඔන්න දැන් වඳුරු ආත් දෙකයි අකුල් දෙකයි හිසයි ඔක්කොම ඇලුනා. බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය විදියට වඳුරා සියලු අංගපාසගෝලියෙන් ඇලුනට පස්සේ අර වැද්දා එනවා. වැද්දා ඇවිල්ලා එතනදී මේ වඳුරව පිදලා මරලා කැමති තැනකට අරගෙන යනවා කියනවා. කැමති තැනකට අරගෙන යනවා කියනවා. ඊට පස්සේ වැද්දාගේ ග්‍රහණයට හසු වුණා. මහණනි මේකට හේතුව මොකද්ද? හේතුව ආන මේ වඳුරාට මේ විපත වෙන්න. ඒවං ඊතම් භික්කවේ හෝති යෝ අගෝචරේ චරිති පරවිසි. මහණනි වඳුරා හැසිරෙන්න ඕන තැන නෙමෙයි කිනව හැසිරුනේ. තමන්ට නොගැලපෙන තැන හැසිරෙන්න ගියන් පස්සේ කිනව මේ විපතට පත්ුනේ වඳුරා. අන්න බලන්න. අර නෝනැති වඳුරෝ ඒකට අසුනේ නැහැ. නෝනැති වඳුරා කල්පනා කරලා ඒකෙන් බේරුණා. අර නෝන නැති වඳුරා මොකද කළේ? මෙතෙන් ගියා. ඒකේ වඳුරාට හැසිරෙන්න සූසු තැන නෙමෙයි. මහන්නේ මේ අගෝචර ස්ථානයේ හැසිරුණාන් පස්සේ කිනම් මේ විපත සිද්ධ වෙන්නේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේලා අරබයන්නේ මේ ධර්මයේ දේශනා කරන්නේ. උන්වහන්සේ මේ ලස්සන උපමාවක් තමයි මේ ධර්මයක් ඉස්මතු කරන්න මේ වදාරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මාතිය භික්කවේ. ඒ නිසා පින්වත් මහණෙනි මා අගෝචරයේ චරිත්ත පරවිසි. ඒ නිසා පින්වත් මහන්නේ අගෝචර ස්ථානයේ හැසිරෙන්න එපා. අනුන්ට අයත් පරවිසේ හැසිරෙන්න එපා. කාටද මේ කියන්නේ? භික්ෂුන් වහන්සේලාට. දැන් භික්ෂුවක් කියන්නේ මේ බුද්ධ ශාසනයේ ජීවිත අවබෝධය පිණිස එන බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයනේ. එතකොට එයාට ගෝචර වෙච්ච ස්ථානයක් තියෙනවා හැසිරෙන්න සූසු, අගෝචර ස්ථානයක් තියෙනවා. ඉතින් බුදුරයන් වහන්සේ දේශනා කරනවා අගෝචරී භික්කවේ චරතන් පරවිසි. මහණෙනි තමන්ට අයත් නැති අගෝචර වූ පරවිසි හැසිරුණන් පස්සේ ලච්චති මාරෝ ඕතාරං. පාපී මාරයාට එයා ඉඩක් ලබනවා කියනවා. ඉඩක් ලබනවා ඒ භික්ෂුව ග්‍රහණය කරගන්න තමන්ගේ වැඩපිළිවෙලට. ලච්චති මාරෝ ආරම්මණං. මාරයාට පාපී මාරයාට අරමුණක් ලැබෙනවා කියන ඒ භික්ෂුවට නිවන් මඟ අහුරලා කෙලෙස් උපද්වන්න අරමුණක් ලැබෙනවා කියන මේ අගෝචර ස්ථානේ සැරිසරපුවන් පස්සේ. කෝච භික්කවේ භික්කුණ අගෝචර වූ පරවිසය. පින්වත් මහණෙනි මේ භික්ෂුණ අගෝචර වූ අනුන් අයත් විසී මොකද්ද කියනවා මේ ශාසනයේ භික්ෂුවට? යදිදම් පංචකාම ගුණ. ඒ තමයි කියනවා මේ පංචකාම ගුණ. කතමේච පංච මොනවද ඒ පහ? චක්කු විඤ්ඤයා රූපා ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමූප සංගිතා රජනීයා. මහණෙනි ඇසින් දැනගත යුතු, ඇසේ විඥාණයෙන් දැනගත යුතු ඉෂ්ට වූ කාන්තු මනාපු පිය ස්වරූප ඇති කෙලෙස් උපද්ද වන කාමූප සංහිත රූප තියෙනවා කියන එහෙන් දකින්න. ආන් ඒක කියනවා මේ ශාසනයේ භික්ෂුවට තියෙන අගෝචර විසේ පංචකාම ගුණ. ඊළඟට තියෙනවා කියනවා ඉෂ්ට කාන්ත මනාප පිය රූප කෙලෙස් ඇතිවෙන මිහිරි සද්ද තියෙනවා. ඒක කියනවා මේ භික්ෂුවට මේ ශාසනයේ සතර සතිපට්ඨානයේ දෙන්න
කැමති භික්ෂුවට සතිපට්ඨාන යෙදීම පිණිස උත්සාහ කරන භික්ෂුවට අගෝචර වෙච්ච තමන්ට අයත් නැති පරවිසි අන්න ඒක කියනවා. මොකද දැන් කෙලිස් දුරු කිරීම පිණිසනේ එන්නේ ශාසනේ භික්ෂුව. එතකොට දැන් අර ප්‍රියමනාප රූපයෙන් කෙලිස් උපදිනවා. ඒක සේවනය කරන්න කිව්වොත් එළ මිහිරි ශබ්ද තියෙනවා. එතකොට ඒක සේවනය කරන්න කිව්වොත් කෙලිස් උපදිනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි තුන්වෙනි එක තමයි ඉෂ්ටෝ කාන්තු මනාපු ප්‍රිය ස්වභාව ඇති මිහිරි සුවඳ තියෙනවා. ඊළඟට ඉෂ්ට කාන්ත මනාප මිහිරි රසේ තියෙනවා. ඊළඟට ඉෂ්ට කාන්ත මනාප පිය ස්වරූප ඇති කෙලෙස් හටගන්න පහස තියෙනවා. එතකොට මේ පංචකාම ගුණ ගැන බුදුරයන් වහන්සේ වදාළේ අර නිකන් මේකට හසු වෙච්ච කෙනා අර වඳුරු ලාටු වලට අහු වුණා වගේ ගොඩේන්න බැරි තරමට පත් වෙනවා. බුද්ධ කාලෙත් භික්ෂුන් වහන්සේලාට එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන සමහර වෙලාවට මේ බුද්ධ ශාසනයේ භික්ෂුව දැන් පිණ්ඩපාතේ වැල්ලන්නේ ජීවත් වෙන්න තියෙන්නේ. හොඳට කය සංවර කරගන්න නැතුව, හිත සංවර කරගන්න නැතුව, ඉඳුරන් සංවර කරගන්න නැතුව එයා පිණ්ඩපාතේ වඩින්න ගියොත්, සිහිය පිටවා ගන්න නැතුව වඩින්න ගියොත්, දැන් එයා සාමාන්‍ය පංචකාමයෙන් සතුටන ලෝකයකටනේ දැන් මේ පිණ්ඩපාතේ වඩින්න යන්නේ, සාමාන්‍ය ගමකටනේ වඩින්නේ. එතකොට මිහිරි ශබ්ද ඇහෙනවා, ඊළඟට මිහිරි ප්‍රියමනාප රූප දකින්නවා, ලස්සනට ජීවත් වෙන අය දකින්නවා. එතකොට දැන් කෙලෙස් සහිත එක්කෙනානේ මේ ශාසනෙට එන්නේ කෙලෙස් දුරු කරන්න. එතකොට සංවර වුණේ නැත්තම් සීහ පිහිටුවා ගත්තේ නැත්තම් එයා මේකට අහු වෙනවා. අහු වෙලා කල්පනා කරනවා අනේ මං අපරාධි, මං මහාන වුණේ, මට ගෙදරට මටත් මේ විදිහට සතුටු වෙන්න තිබ්බනේ, මටත් විනෝද වෙන්න තිබ්බනේ, මටත් මේ විදිහ ලස්සන ජීවිතයක් ගත කරන්න තිබ්බනේ. බුද්ධ කාලේ හොඳ සිද්ධියක් සිද්ධ වුණා ওই වගේ. එක භික්ෂුවක් ආරන්නේ හිටියා හුදකලාවේ. ආරන්නේ හුදකලාවේ දැන් ගස් සේවනේ මේ ස්වාමීන් වහන්සේ ඉද්දී දැන් රාත්‍රි කාලේ ආවා. රාත්‍රි කාලේ ආපන් පස්සේ ඒ කාලේ ඔය දැන් වගේම කඳු මුදුනේ සංගීත සම්දර්ශන පවත්වලා තිනවා. ඒකට කියනවා ගිරග්ග සමජ්ජ. ගිරග්ග කියන්නේ කඳු මුදුනේ තමයි ඒක පවත්වන්නේ. මේ නාට්‍ය සම්දර්ශනෙම තිබිලා තිනවා. දැන් මේ භික්ෂුට වනාන්තරයේදී ඇහෙනවා සාරුපිනා ගහනවා, ඩොල්ක සද්ද ඇහෙනවා, නලා පිඹිනවා, නටන හඬ මේ ඇහෙනවා. ඇහුනම් පස්සේ කල්පනා කරනවා අනේ අපිට වෙච්ච දෙයක්. අපි මේ ගිහි ගෙවල් හොඳට හිටියා. අපි මේ මහාන වෙලා දැන් බලන්න මං ගිහි ගෙදර හිටිනම් මටත් මේ නැටුම් බලන්න යන්න තිබ්බනේ කියලා මේ භික්ෂුව කල්පනා කරනවා. දැන් ඉතින් අපේ ජීවිතේ නිකන් මේ වනාන්තරයේ දාපු දර කොටන් වගේ. අද මිනිස්සු හොඳට සතුටු වෙනවා කියලා. එතකොට දැන් ගන්න භික්ෂුව හිතේ කෙලෙස් සහිත කල්පනාව හටගත්තා. මේක තමයි අර අගෝචර විසේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඒ වෙලාවේ දෙවි කෙනෙක් ඇවිල්ලා ඒ භික්ෂුවට සිහි උපද්දුවා. පින්වත් භික්ෂුව, ඔබ හිතනවා මම මේ වනාන්තරයේ අතහැර දාපු දර කොටයක් වගේ, අනේ අපිට සතුටු වෙන්න නැහැ කියලා. නමුත් මේ සාමාන්‍ය ජනතාව ඔබ වැනි මේ ශ්‍රමණයන් වහන්සේලාගේ ජීවිතය දකින්නේ දිව්‍ය ලෝකෙ යන්න බලාගෙන ඉන්න නිරිසත්තු වගේ කියනවා. සාමාන්‍ය ජනේ හරි ආසයි කියනවා මේ ජීවිතේට. ඔබ මේ කල්පනා කර කර ඉන්න අපේ ජීවිතේ දර කොටන් වගේ කියලා. ඉතින් වික්ෂුට ඊට පස්සේ සිහිය උපන්නා. සිහිය ඉපදිලා ඒ වික්ෂුව ධර්මයේ දිනු කළා. ඉතින් අරහතේට පත් වුණා. ඉතින් මේ වගේ මේ අගෝචර විශ්ේ බුදුරයන් වහන්සේ විස්තර කරනවා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ විස්තර කරනවා ගෝචරී භික්කවේ චරත සකේ පෙත්තිකේ විසේ. ඒ නිසා පින්වත් මහණනි, තමන්ට මේ ගෝචර වෙච්ච තමන්ට ගොදුරු විසේ හැසිරෙන්න සකේ පෙත්තිකේ විසේ සුවකීය පියාණන් වහන්සේගේ ශේස්ත්‍රේ ඒ විසේ හැසිරෙන්න. ආන් ඒක තමයි කියන ඔබට ගෝචර විසේ. ගෝචරී භික්කවේ චරතන් සකේ පෙත්තිකේ විසේ න ලච්ඡති මාරෝ ඕතාරං. මහණෙනි, තමන්ට ගොදුරු වෙච්ච සුවකීය පියාණන් වහන්සේගේ, දැන් බුදුරයන් වහන්සේ තමයි ඒ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට උදාර පියතුමා හැටියට හිටියේ, පියාණන් වහන්සේ හැටියට හිටියේ. උන්වහන්සේ තමයි දරුවන්ට මඟ පෙන්වනවා වගේ මේ මාර්ගය පෙන්වා දෙන්නේ. ඉතින් දේශනා කරන මහණෙනි, සුවකීය පියාණන් විසී පියාණන්ගේ විසී වාසය කරන භික්ෂුවට ඉඩක් ලබන්නේ නැහැ කියනවා පාපි මාර්යා. ඉඩක් ලබන්නේ නැහැ කියනවා කෙලෙස් උපද්දන්න. න ලච්ඡති මාරෝ ඕතාරං, න ලච්ඡති මාරෝ ආරම්මණ. මාර්යාට අරමුණ හම්බු වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ විස්තර කරනවා කෝච භික්කවේ භික්කුණෝ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විසූ. පින්වත් මහණෙනි, භික්ෂුවට මේ ගෝචර වෙච්ච සුවකීය පියාණන් වහන්සේගේ විෂය මොකද්ද කියලා උන්වහන්සේ විස්තර කරනවා. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මහණෙනි, ඒ තමයි මේ සතර සතිපට්ඨාන ධර්මයන්. මොනවද මේ සතර සතිපට්ඨාන ධර්මයන්? ඉද භික්කවේ භික්කු කායේ කායානු පස්සී විහෙරති. මේ ශාසනයේ භික්ෂුව කයෙහි කයානුව දකමින් වාසය කරනවා. ඒකට කියනවා කායානු පස්සී. කායානු පස්සී විහෙරති.
ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියලා කියන්නේ පින්වත්නි කෙලෙස් තවන වීරිය. ආතාපි සම්පජානෝ ඒ කියන්නේ හොඳ නුවණ, කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුක්තයි. සතිමා ඒ කියන්නේ හොඳට පිහිටුවාගත් සිහියෙන් යුක්තයි. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඒ විදිහට යා කෙලෙස් තවන වීරියෙන් යුතුව, ඊළඟට නුවණින් යුතුව, හොඳ සිහියෙන් යුතුව කායානුපස්සනාවේ යෙදමින් වාසය කරමින් දුරු කරනවා දෙකක්. විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ ලෝ ජීවිතේ නම් ලෝකේ කරේ තියෙන දැඩි ලෝභයත් දෝමනසත් දුරු කරනවා. දැන් සාමාන්‍ය ජීවිතේ අපි සතිපට්ඨානේ වාසය කරන්නේ නැත්තම් අපි ජීවිත හැම වෙලෙම ওই දෙක තමයි හටගන්නේ. එක්කෝ ප්‍රියමනාප දෙයක් දැක්කම අපිට ලෝභය හට ගන්නවා. එක්කෝ අප්‍රියමනාප දෙයක් හටගත් දැක්කම අපිට දෝමනස හට ගන්නවා. ඊළඟට ප්‍රියමනාප දෙයක් අහද්දි ලෝභය හට ගන්නවා. අප්‍රියමනාප දේවල් ආදි දේසි හට ගන්නවා, අමනාපය හට ගන්නවා. අපේ ජීවිතවල දුක් පීඩා කියලා කියන්නේ ඌව තමයි. දැන් අපි හිතමු අපි දැන් ගෙදරක් ගමු. ගෙදර අපි හිතමු දැන් සතිපට්ඨානේ හරියට අපි පුරුදු කරන්නේ නැත්නම් දැන් ගෙවල් දොරවල් වාසය කරාදී ওই මොන මොනවා හරි ප්‍රශ්න හට ගන්නවන්නේ. ඔන්න වෙලාවකට අම්මා ඌ වෙනවා ගෙදර අයිටි කරහන්නේ. එතකොට ස්වාමියා දොස් කියනවා. දරුවෝ දොස් කියනවා මට මේ අපිට මේවා කන්න බෑ අම්මා හැමදාම එකම විදියට මේ ඌ යන්නේ කියලා. ඊට පස්සේ දැන් සතිපට්ඨානේ වාසය කරේ නැත්නම් මේ පුංචි දේ වුණත් ඒ ගෙදර ලොකු අර්බුදයක් හටගන්න හේතු වෙනවා. එතකොට සතිපට්ඨානේ වාසය කරන එක්කෙනාට තමයි ඒ තරහා එන කාරණේදී තරහා එන්නේ නැති වෙන්න මේක කරන්න පුළුවන් වෙන්නේ. දැන් කායානුපස්සනාවේදී බුදුරයන් වහන්සේ වදාළනේ සීහ පිහිටවන ආකාරනේ. ඒ සීහ පිහිටවනවා. හැබැයි ඒ සීහ පිහිටුවද්දී එයාට අර මූලික කරුණු තුන ඕන. ඒ තමයි ආතාපි. ආතාපි කියන්නේ පින්වත්නි අර කෙලිස් තවනවා කියන්නේ මේක ලොකු කැපකිරීමකින් කරන්න ඕන දෙයක්. ආතාපි ලොකු වීරියක් ඕන. ඒකට කියනවා කෙලිස් තවන වීරිය. සම්පජාන කියලා කියන්නේ එයාට මේ තමන්ගේ ජීවිත අභ්‍යන්තරයේ සිදුවෙන ක්‍රියාවලිය හේතුඵල වශයෙන් තේරුම් ගැනීමේ නුවණ තියෙන්න ඕන. සම්පජාන. සතිමා. සතිමා කියලා කියන්නේ එක්ක ඔයා කය කිරී සිහිය පිහිටවන්න ඕන. එහෙම නැත්නම් වේදනාවන් කිරී සිහිය පිහිටවන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේම චිත්ත ස්වභාවයන් කිරී සිහිය පිහිටවන්න ඕන. එහෙම නැත්නම් ධර්මතාවයන් කිරී සිහිය පිහිටවන්න ඕන. අන්න එකට කියනවා සතිමා. එතකොට අන්නේ තුන පාවිච්චි කළා තමයි මේ ජීවිත අවබෝධයේ පිණිස සිත මෙහෙවන්නේ. එතකොට එයාගේ ජීවිතේ දැඩි ලෝභයට යන්නෙත් නැහැ. දුම්නසට යන්නෙත් නැහැ. අමනාප හට ගැනීමට යන්නෙත් නැහැ. එතකොට මේක තමයි කියනවා මේ ශාසනයේ භික්ෂුවට මේ ගෝචර විසය. ගෝචර විසය. ඊළඟට විස්තර කරනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවන්ගේ යථා ස්වභාවයේ දකිමින් වාසය කරනවා. වේදනාවන් පිළිබඳව වේදනාවන්ගේ යථා ස්වභාවය දක්මින් වාසය කරනවා. ආතාපි සම්පජානෝ සතිමා. එතනත් එයාට කෙලෙස් තවන වීරිය ඕන. ඊළඟට කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණ ඕන. සතිමා සතර සතිපට්ඨානය කෙරෙහි ඒ කියන්නේ මෙතනදී නම් වේදනාවන් කෙරෙහි පිහිටුවාගත සිහිය එයාට ඕමනයි. විනය ලෝකේ අභිජ්ජා දෝමනසං. එතකොට තමයි මේ ජීවිතය හට ගන්න දැඩි ලෝභයත් දෝමනසත් දුරු කරගෙන වාසය කරන්න පුළුවන් වෙන්නේ. දැන් මොකද දැඩි ලෝභය අපට හටගත්තන් පස්සේ ඒ ලෝභය අපට පාලනය කරගන්න බැරුණොත් තමයි ඊට පස්සේ අපි ඊර්ෂ්‍යාවට යනවා, සතුන් මැරීම කරා යනවා, සොරකම කරා යනවා, ජීවිත ලොකු අරුබුද ගොඩකට අපි යනවා මේ දැඩි ලෝභය නිසා. ඊළඟට ද්වේෂය හටගත්තන් පස්සේ ඒත් ක්‍රෝධ කිරීමට යනවා, ඊර්ෂ්‍යාකම් කිරීමට යනවා, එකටික කිරීමට යනවා. එතකොට ලොකු අකුසල් ගොඩක් ජීවිතේ හට ගන්නවා. මේකත් එක්ක තමයි අපේ ජීවිතේ අර සැනසille සැපේ කියන එක නැති වෙන්නේ. තේරෙනව නේද? දැන් අපි හිතමු අපිට හොඳට කන්න බොන්න තියෙනවා කියමුකෝ. අපිට හොඳට ඇඳුම් පැළඳුම් තියෙනවා. ඊළඟ අපිට යාන වාහන තියෙනවා. ඊළඟට අපිට හොඳ ඥාති පිරිසක් ඉන්නවා. නමුත් මේ මොකක් තිබ්බත් අපිට අපේ ජීවිතේ විසඳන්න බැරි ප්‍රශ්න එනවා සල්ලි වලින්. අපේ ජීවිතේ විසඳන්න බැරි ප්‍රශ්න එනවා උගත්කම් වලින්. අපේ ජීවිතේ විසඳගන්න බැරි ප්‍රශ්න එනවා ඥාති පිරිසකින් විසඳගන්න බැරි ප්‍රශ්න එනවා. අපි හිතමු අපේ ජීවිතේ ජරාවටපත් වෙනවා. ලෙඩ වෙනවා. මරණය කරා යනවා. එතකොට දැන් අපි කලින් සතුටු වෙවි හිටි ඇහෙන් ලස්සන රූප බල බලන ජරාවට පතුරුන් පස්සේ අපිට ඒක කරගන්න බෑ. අපි කලින් සතුටු වෙවි හිටියේ මිහිරි සද්ද හලන වයසට ගියන් පස්සේ අපිට ඒක කරගන්නත් බෑ. අපි කලින් සතුටු වෙවි හිටියේ මිහිරි සුවඳ ලබලන ජරා ජීිනුනම් පස්සේ මේ සුවඳ දැනෙන්නේ නැති වෙනවනේ. දීවට රස දැනෙන්නේ නැති වෙනවනේ. එතකොට මේව කරගන්න බෑ. ආන්නේ එතකොට පින්වත්නි ජීවිතේ අපට සතුටු වෙන්න දෙයක් තියෙන්න ඕන. දැන් ගොඩාක් වෙලාට ජීවිතවල තියෙන අසාර්ථකත්වයේ තමයි දැන් අම්මලා බොහෝ වේශමහන්ස වෙලා, අම්මලා තාත්තලා බොහෝ වේශමහන්ස වෙලා දරුවෝ ලොකු මහත් කරනවා, ඊළඟට උගන්වනවා, ඊට පස්සේ
දරුවන්ට රස්සාවල් හොයලා දෙන්න මහන්සි ගන්නවා, විවාහ කරලා දෙනවා. ඊට පස්සේ යාමලා බලාපොරොත්තු වෙන මේ දරුවන්ගෙන් අපට ලොකු පිරිසරණක් හැදේ කියලා. නමුත් සමහරලාට බලද්දී අර බලාපොරොත්තු වෙච්ච දරුවෝ කවුරුවත් නැහැ ජීවිතේ. දරුවෝ සලකයි කියලා බලාපොරොත්තු වෙන එකක් නැහැ. ඊළඟට තමන් විහිස මහන්සි වෙලා හරියම් කරගත්ත දේවල් ඔක්කොම දරුවන්ට ඊට පස්සේ ලියලා දෙන්න වෙනවා. සමහරට තමන්ට ඉන්ඩිටින්ඩ තැනක් නැති වෙන තත්වයට පත් වෙනවා. ආන් එතකොට ඒ අම්මට තාත්තට මේ ද්වේෂයෙන් එක වළක්ව ගන්න බෑ. සතිපට්ඨානෙ පුරුදු කළ තිබ්බේ නැත්තම්. මොකද දැන් සතිපට්ඨානෙ පුරුදු කරන කෙනා මේ ජීවිතේ පවතින ආරි සත්‍ය තේරුම් ගන්නවනේ. එතකොට දැන් එයා දුක් වේදනාවක් විදිහට තේරුම් ගන්නවා. ඔන්න මට දැන් දුක් වේදනාවක් ආවා. මේ දුක් වේදනාව ස්පර්ශයෙන් හටගත්තා වූ දුක් වේදනාවක්. ස්පර්ශයෙන් නැතිවීමෙන් මේ දුක් වේදනාව නැති වෙලා යනවා. එතකොට ඒ වේදනාවන් පිළිබඳව ඇත්තටම මුලින්ම ඉස්සෙල්ලා එයා තේරුම් ගන්නේ සැප විඳීමක් විඳිද්දි. සුඛං වේදනං වේදීමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. සැප විඳීමක් විඳිද්දි ඔන්න මම හරි සැපෙන් ඉන්නවා මේ දස්වල කියලා නෙමෙයි එයා දකින්නේ. එයා කල්පනා කරනවා ආ මා තුළ දැන් මේ සැපේ නම් වූ ධර්මතාවය. ඒ කියන්නේ සැප විඳීමක් තමයි මේ පවතින්නේ කියලා දකින්නවා. එතකොට මේ සැප විඳීම හටගත්තේ ස්පර්ශයෙන් හටගත් එකක් කියලා තේරුම් ගන්නවා. එතකොට දැන් මේ කතා කරන්නේ බොහොම ගැඹුරු ධර්මයක්. මේක ඊළඟට දුක්ඛං වේදනං වේදීමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දැන් දුක් විඳීමක් හටගත්තට පස්සේ ජීවිතේ අපි හිතමු අපිට කවුරුවෙන් බැන්න කියලා. ඒක අපිත් එක්ක කවුරුවෙන් කතා කරන්නේ නැහැ. දැන් මෙතන තියෙනවා සාමිසු දුක් වේදනාවක්. ඒක සාමිසු දුක් වේදනාවක් කියලා අපිට තේරුම් ගත්තේ නැත්නම් මේක අනිත්‍ය එකක්, මේක සකස් වෙච්ච එකක් කියලා තේරුම් ගත්තේ නැත්නම් අපිට ඊට පස්සේ අපේ ජීවිතේ කෙලෙස් හදන්නේ. අර මාතේ කතා කරන්නේ මමත් එනම් කතා කරන්නේ මං විතරක් මොකටද මෙතන මේ නිකන් පහත් වෙලා ඉන්නකොට මං කතා කරන්නේ නැහැ. එයා කතා කරොත් කතා කරයි. එතකම් මං කතා කරන්නේ නැහැ. ඔහොමනේ මේ ගෙවල් අරුමුද හටගන්නේ නේ. අසෝලා මට බැන්න මේ කියලා. එතකොට දකින්නේ ධර්මයේ නෙමෙයි. අර විදිහේ දකින්නවා නම් මේ මාතුල ඕන දැන් දුක් විඳීම කටගත්තා. කලින් මට මේ දුක් විඳීම තිබ්බේ නැහැ. ඊට පස්සේ එයා තේරුම් ගන්න මේක හටගත්තේ කොහොමද? ආ ස්පර්ශයකින් හටගත්තේ. අපි කොහොමද දුස්සහන්ඩු වුණා කියලා. එහෙනම් එයා කවුනා කනත් ශබ්දයත් කණේ විඤ්ඤාණයත් නිසා ස්පර්ශයෙන් හටගත්ත සාමස දුක් විඳීමක් මා දැන් විඳින්නේ කියලා තේරුම් ගන්නවා. එතකොට දකින්නේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ. එතකොට එයාට උපදිනවා ශ්‍රද්ධාව. එතකොට උපදිනවා එයාට වීරිය උපදිනවා. ඊළඟට සිහිනුවණ උපදිනවා. එතකොට අන්න තරහ කරා යන්නේ නැහැ. එතකොට එයාට හොඳට ඉවසන්න පුළුවන්. කල්ලුත් මට දොස් අහපවත්තා තිබ්බා. ඒවත් අනිත් වෙලා ගියා. එහෙනම් මේකත් අනිත් වෙලා. මම මේකට කලබල වෙන්න ඕනේ නැහැ කියලා. ඇත්තටම ගෙවල් දොරවල් හට ගන්න ප්‍රශ්න ගත්තොත් ඉව අපේ අවුරුදු ගණන් තියනවද? නෑනේ සමහරලාට ඒක ටික වෙලාවකින් ඉවරයි. මේ අවුරුදු ගණන් දිග්ගැසි ගැසි යන්නේ අපි මේ හරියට සතර සතිපට්ඨානයට මහන්සි වෙන්නේ නැති නිසා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ශාසනයේ භික්ෂුවට සුවකීය පියාණන් වහන්සේගේ විෂය වන ගෝචර විෂය මොකද්ද? චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ආතාපි සම්පජානු සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනසං. මේ ශාසනයේ භික්ෂුව කෙලිස්තවුන වීරියෙන් යුතුව හොඳ නුවණින් යුතුව හොඳට සිහිය පිහිටුවාගෙන සිතේ ස්වභාවයන් ගැන ඒ ජීවිත අවබෝධය වෙන පිළිවෙලට සිතෙහි සිත අනුව දක්මින් චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා. දැන් කායනුපස්සනාව ගැන අපි ගත්තොත් තව ටිකක් කතාබස් කළොත් කායනුපස්සනාවේ තියෙන පින්වත්නි මේ ජීවිත අවබෝධය වෙන පිළිවෙලට කය දිහා නුවණින් විමසවිමස බලන එක. එතකොට මේ සතර සතිපට්ඨානය අපිට තියෙන්නේ සත්තාන විසුද්ධිය. ඒ කියන්නේ මේ ස්කෙලස් සහිත සත්වයාගේ පිරිසුදුභාවය පිණිස. දැන් අපි කොච්චර දුකසේ හිටියත් අපි මේ දුකසේ ඉන්නේ බාහිර කාරණයක් නිසා නෙමෙයි. ඇත්තටම හිතේ හටගන්න ලෝභය නිසා අපි දුක් විඳිනවා. සිතේ හටගන්න ද්වේෂය නිසා දුක් විඳිනවා. ඊළඟට සිතේ හටගන්න මෝහය නිසා දුක් විඳිනවා. එතකොට මේ රාග දේශ මෝහ වලට යන්නේ නැතුව රාග දේශ මෝහ ප්‍රහාණය පිණිසයි මේ සතිපට්ඨානෙ තියෙන්නේ. එතකොට සත්වයා ටික ටික පිරිසුදු වෙනවා. සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්මාය. ඒතර ශෝක පරිදේ දුක් දොමනස් නැති වෙලා යනවා. දුක්ඛ දොමනස්ස නම් අත්තංගමය. දුක් දොමනස් නැති වෙලා නිරුද්ධ වෙලා යනවා. ඥායස්ස අධිගමය. චතුරාර්ය සත්‍ය අවබෝධි ඇති වෙනවා. එතකොට ඒ සඳහා තමයි මුලින් පෙන්වා දෙන්නේ කායානුපස්සනාව. එතකොට කායානුපස්සනාව මුලින් තියෙනවා ආනාපාන සති. ඊළඟට තියෙනවා ඉරියාපත. දැන් ආනාපාන සති ගැන සමහරට ගොඩක් අහලා තියෙනවා. ඉරියාපත කියලා කියන්නේ අපේ ජීවිතයේ එදිනෙදා අපි දැන් ඉරියව් පවත් කරනවානේ. ඒ කියන්නේ බුදුරයන් වහන්සේ විස්තර කරනවා ගච්ඡන්තුවා ගච්ඡාමීති පජානාති. භික්ෂුව ගමන් කරනකොට ගමන් කරනවා කියලා දැනගන්නවා. තිතුවා තිතුමීති පජානාති. හිටගෙන ඉද්දි සිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා.
නිසින්නෝවා නිසින්නෝ මෙහිති පජානාති. දැන් වාඩි වෙලා ඉන්න අවස්ථාවක් තියෙනවා අපේ ජීවිතේ. එතකොට වාඩි වෙලා ඉන්න බව හොඳින් තේරුම් ගන්නවා. සයානෝවා සයානෝ මෙහිති පජානාති. ඒ කියන්නේ හාන්සි වෙලා ඉද්දි නිින්ද යන්න කලින් හාන්සි වෙලා ඉද්දි එතකොටත් මං හාන්සි වෙලා ඉන්නේ කියන එක දැනගෙන වාසය කරනවා. යත යතාවා පනස්සකායෝ පනීතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයකින් එයාගේ ඉරියව් පවත්වනවාද ඒ ආකාරයෙන් එයා හොඳට සිහිය පිහිටුණා. මෙන්න මේ සිහිය පිහිටීම හරි උපකාරය අපේ ජීවිතේ ධර්මයේ දිනු කරන්න. දැන් අපිට තරහ හටගත්තන් පස්සේ තේරෙන්නේ නැත්තේ. ලෝභය හටගත්තන් පස්සේ අපිට ඒක අමතක වෙන්නේ මේ එදිනදා ජීවිතය තුළ සිහිය පුරුදු කළා නැති නිසා. ඒක පුරුදු කරන්න අර කියන කාරණා තුන ඕන. කෙලෙස් තවන වීරියත් නුවණත් සිහියත් ඕන. මේ සෑම සතිපට්ඨාන ධර්මයකටම මේ කරුණු තුන ඕන. තව විදිහකින් කියනවා නම් සම්මා දිට්ඨියත් සම්මා වායාමත් සම්මා සතියත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔය අංග තුන තමයි මූලික වෙන්නේ සතිපට්ඨාන දිනු කර ගැනීම පිණිස. එතකොට මේ ඉරියාපත හරි වටිනවා ජීවිතේට. එතකොට මෙයා මේ ජීවිතයේ ওই විදිහට ඉරියාව පැවැත්ම තුළ හොඳට සිහිය පිහිටුවා ගත්තන් පස්සේ ඊට පස්සේ තවදුරටත් යාට මේක දිනු කර ගන්න පුළුවන්. ඉති අජ්ජත්තම් වා කායේ කායානුපස්සී විහෙරති. ආ තමාගේයි සලකන මේ ශරීරෙත් මේ ඉරියව් පැවැත්මත් තමයි තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. මොකද මේ ඉරියව් කියන්නේ නිත්‍ය දේවල් නෙමෙයි. දැන් අපි හිටගෙන ඉන්න ඉරියව්ව වාඩි වෙච්ච ගමන් ඉවරයි. ඇවිදින ඉරියව්ව ඇවිදීම හිටගත් ගමන් ඉවරයි. ඊළඟට වාඩි වෙච්ච ඉරියව්ව හාන්ස් වෙච්ච ගමන් ඉවරයි. මේ වගේ අනිත්‍ය වෙන ඉරියව් පැවැත්මක් තියෙනවා. එතකොට යා තේරුම් ගන්න මේ ජීවිතේ මෙහෙම අනිත්‍ය වෙච්ච පැවැත්මක් තියෙන්නේ. ඒකත් එක සිහිය පීටනවා. ඊළඟට යා බාහිර ජීවිත ගැනත් දකින්නවා. බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. බාහිර ජීවිතවලත් මේ අනිත්‍ය ඉරියව් පැවැත්මක් තියෙන්නේ. අජ්ජත් බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. අධ්‍යාත්මකය ශාරීරී බාහිර ජීවිතවලත් මේක තමයි මේ පවතින කියලා දකින්නවා. ඊට පස්සේ යා දකින්නවා මේ ඉරියව් පැවැත්ම හට ගන්න හැටි දකින්නවා. අනිත්‍ය හේතුඵල ධර්මයක් තුළ අපි ඉරියව් පැවැත්ම හට ගන්නවා. ඊළඟට ඒ හේතු බල දාම වෙනස් වීම තුළ ඉරියව් අනිත්‍ය වෙලා යනවා කියලා දකින්නවා. එතකොට ඒක ඉරියාපත. ඊළඟට තව තිනවා සම්පජාන. ඒ කියන්නේ සම්පජාන කියන එක ඊටත් වඩා ගැඹුරු එකක්. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. එයාගේ ජීවිතය ඉස්සරහට යද්දි ආපසට එද්දි හොඳ කෙලිස් ප්‍රහාණය කිරීමෙන් නුවණ යුක්තයි. එතන මේ කෙලිස් ප්‍රහාණය කිරීමේ නුවණට එන්න බෑ අර ඉරියාපතේ නැතුව. එතන කෙලිස් ප්‍රහාණය කිරීමේ නුවණදී ආය දකිනවා හේතුඵල වශයෙන් මේ ජීවිතය තීරුම් ගන්න ඒ භික්ෂුව වේවා ගිහි ශ්‍රාවකයා වේවා දක්ෂ වෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඊළඟට යා වටපිට බලද්දි හොඳ සිහි කල්පනාවේ යුක්තයි. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය දිගාරිද්දි හකුලද්දි කල්පනාවේ යුක්තයි. ඊළඟට සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ භික්ෂුවක් නම් පාත්‍ර සිවුරු දරන ඒවා තියෙනවනේ. එතකොට හොඳ සිහි කල්පනාවේ යුක්තයි. ඊළඟට ආසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. කන බොනකොට රස විඳිනකොට යමක් වළඳනකොට හොඳ කල්පනාවේ යුක්තයි. මොකද අපිට කෙලෙස් හට ගන්න තියෙන ওই අවස්ථාව තමයි. දැන් අපි තුම අපි කෑම කනවා. අපිට ප්‍රණීත ආහාරයක් තියෙනවා. එතකොට අපි කල්පනාව නැත්තම් අපි මේකට වාසය කරනවා. දැන් අපේ ජීවිතවල සමහර වෙලාවල නැද්ද තමයි ප්‍රණීත ආහාරයක් හම්බුනම් පස්සේ අපි මේක ඌමනාවට වඩා කාලා අපහසු නවත්තා නැද්ද? අන බලන්න එතකොට අපිට අර කෙලෙස් ප්‍රහාණය කිරීම නුණ හරියට තිබ්බේ නැත්තම් අපිට ආහාරයේ අර්ථය තේරුම් ගන්න බැ. අපි උමනාට වඩා ගාලා අපහසුතාවයට පත් වෙනවා. එතකොට අර නුවණ පාවිච්චි වෙනවා නම් එයාට ඒ අවස්ථාව එයා පමණට මේ ආහාරය ගන්නවා. එතකොට ඒක සම්පජානෙ. ඊළඟට තිනවා ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ බාසිතේ තුන්නේ භාවේ සම්පජානකාරී හොති. ඒ කියන්නේ යනකොට ඊළඟට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට කතා බස් කරනකොට නිස්සද්වේදී හොඳ කෙලිස් ප්‍රහාණය කිරීමේ නුවණ යුක්තයි. ඔන්න ඔය තුල එයාට මේ කය ගැන ජීවිත අවබෝධය කිරීම පිණිස ඒ භාවනා උපකාරන සම්පජාන. එතකොට මේ ක්‍රියාවන්ගේ ස්වභාවයන් එයා තේරුම් ගන්නවා. ඊළඟට තව කායानुපස්සනාවේ තියෙනවා අසුබ භාවනාව. අසුබ භාවනාව කියන්නේ මේ ජීවිත අවබෝධය වෙන පිළිවෙලට මේ කය ජීවිතය සම්බන්ධයෙන් විරාගී වෙන පිළිවෙලට ජීවිතය දකින ඉතාම ආශ්චර්ය ක්‍රමයක්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි පුරුදුලා ඉන්නවනේ අපේ කය ගැන සුබ වශයෙන් දකින්න. ඒ කියන්නේ බොහෝ දෙනාට මේ පොදුවේ ගත්තාම සත්‍යයට මේ තමන්ගේ කය ගැන ආස්වාදයෙන් බැලීමක් තියෙනවා. මම මෙහෙම ලස්සනයි. එතකොට මම තව ලස්සනට ඉන්න ඕන. ලස්සනට කොන්න පීරන්න ඕන. ඇත්තටම ලස්සන ඉඳීම නෙමෙයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. එයා මේ ජීවිතයේ යථාර්ථයේ අසුබ දෙයක් ඇටියට දකින්නේ නැහැ. එතකොට හැම වෙලෙම මේ ලස්සනටම ඉඳ හම්බුවේ කියන එක තමයි එයා දකින්නේ. නමුත් ඊට පස්සේ එයාගේ ජීවිතයේ ඒකත් එක්ක මුලාවටපත් වෙනවා මිසක් අවබෝධයක් කරා යන්නේ නැහැ. දැන් මේ අසුබ වශයෙන් බලනවා කියන්නේ මේ අසුභවාදී දෙයක් නෙමෙයි ඇත්තටම.
ඒක මේ ධර්මයේ ජීවිතයේ තියෙන යථාර්ථ පැත්ත. යථාර්ථ පැත්ත තමයි මේ අසුභ අසුභ වශයෙන් බැලීම. එතකොට යා කුණුප කොටස් 32 වෙන් කර කර බලනවා. එතකොට ඒකත් කායानुපස්සනාවට අදාළයි. දැන් අපි චිත්තानुපස්සනාව ගැන කතා කළානේ. එතකොට කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තानुපස්සනාව. චිත්තानुපස්සනාව කියන්නේ සිතෙහි ස්වභාවය ජීවිත අවබෝධයේ ඇති වෙන පිළිවෙලට නෝණින් දක්මින් වාසය කරනවා. එතකොට යා කොහොමද දකින්නේ? සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. ඒ කියන්නේ තමන්ගේ හිතට රාගයක් හටගත්තන් පස්සේ මගේ හිතේ මේ රාගය තමයි දැන් තියෙන්නේ කියලා එයා නුවණින් දකිනු. දැන් බුදුරයන් වහන්සේ වදාලා රාගය හටගන්න හේතු වෙන කාරණා. උන්වහන්සේ වදාලා මහණේ රාගය හටගන්නේ සුබ නිමිත්තත් අයෝනිසූ මානසිකාරයත් නිසා. ඒක රාගය හටගන්නවා. ඒතර සාමාන්‍ය රාගය හටගත්තන් පස්සේ රාගයට වසඟ වුණොත් අපිට එතන ජීවිතාවබෝධයට යන්න බෑ. සතිපට්ඨාන කියන්නේ දැන් රාගය හට ගන්නවා. හටගද්දීයා කෙලෙස් තවන වීරියෙන් යුතු සිහියෙන් යුතු නුවණින් යුතු ආහරි දැන් මේ තියෙන රාග සහිත සිතක් කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ රාග සහිත සිතක් කියලා තේරුම් ගත්තාන් පස්සේ ධර්මයේ අහපු ශ්‍රාවකයා දන්වන්නේ මේ ලෝභය රාගය තමා හිත සූපින්ස පවතින්නේ නැහැ කියලා. ඊට පස්සේ අනුහුණින් කල්පනා කරනවා එහෙමනම් මේ රාග සහිත හිත මට හටගත්තේ කොහොමද? අන්න එයාට මතක් වෙනවා තේරුම් ගන්නවා එයා හරි සුබ නිමිත්තත් ඒ සම්බන්ධයෙන් අයුනුසු මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා තමයි මාතුළු මේ රාගේ හටගත්තේ කියලා කල්පනා කරනවා. ඒතර බුද්ධ දේශනාව තියෙනවා නාහම් භික්කවේ ඒක ධම්මම්පි සමුනුපස්සාමි. මහන්නේ මම එකම ධර්මයක්වත් දකින්නේ නැහැ කියනවා. යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්දු උප්පජ්ජති. නූපන් කාමච්ඡන්දේ උපදිනවා නම් උප්පන්නෝ වා කාමච්ඡන්දු බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති. උපන් කාමච්ඡන්දේ බහුල වෙනවා නම් වෙන එකම දෙයක්වත් දකින්නේ නැහැ කියනවා. යතයි දම් භික්කවේ සුබ නිමිත්තං. සුබ නිමිත්ත තරම් එකම දෙයක්වත් දකින්නේ නැහැ කිනෝ. සුබ නිමිත්තම් භික්කවේ අයුනසු මනසිකරවතු. මහන්නේ සුබ වූ නිමිත්ත අයුනසු මනසිකාරයෙන් ගත්තන් පස්සේ තමයි කියනවා මේ රාගේ හටගන්නේ, කාමච්ඡන්දේ හටගන්නේ. එතකොට බුදුරයන් වහන්සේ වදාළා එතකොට මේ රාගේ ප්‍රහාණය වීම පිණිස යා වඩන්න ඕන අසුබ නිමිත්ත. අසුබ නිමිත්ත. අනේතර දැන් කායानुපස්සනාවට වැටෙනවා එතකොට යා. අසුබ නිමිත්ත වඩද්දී එතකොට කායानुපස්සනාවේ අයිති දෙයක් තමයි වඩන්නේ. අසුබ නිමිත්ත යෝනසු මනසිකාරයෙන් වඩද්දී උපන් කාමච්ඡන්දයත් ප්‍රහාණය වෙනවා කියනවා. නූපන් කාමච්ඡන්දේ උපදින්නෙත් නැහැ කියනවා. එතකොට යා දකිනවා මොන සිතේ ස්වභාවය තේරු ගන්න ඕන මා තුල කලින් රාගයේ තිබුණා. මේක සුබ නිමිත්තත් එක්ක හටගත්තේ. මම දැන් අසුබ නිමිත්ත පුරුදු කළා. ඒකෙන් මේ රාගේ ප්‍රහාණය වුණා කියලා දකිනවා. අන්න එතකොට යා ගැඹුරු අවබෝධයකට යනවා. මොකද්ද එයා දකින්නේ? සමුදේ ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති. මේ රාග සහිත සිත කියන්නේ නිත්‍ය වූ එක නෙමේ, හේතු සහිතව සකස් වෙච්ච එකක්. වය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති. එයා දකිනවා මේ රාග සහිත සිතත් මේ නැති වෙලා යන නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්ත එකක්. ඕන දැන් හේතුඵල ධම සම්පූර්ණයෙන් දකින්නේ. ඒක සම්පූර්ණ යාට සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස උපකාර වෙනවා. සමුදේ වය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති. ඔන්න එතකොට එයා චිත්තානුපස්සනාවෙන් වාසය කරන්නේ. ඊළඟට තරහට ගත්තාම එයා මාතුල දැන් තරහ තියෙනවා කියලා තීරුම් ගන්නවා. සදෝසං වා චිත්තං සදෝසං චිත්තංති පජානාති. ඒ නිසා පින්වත්නි දැන් ඉවසන්න දැන් ගොඩාක් අයගේ ජීවිතවල මේ ඉවසීම නැහැනේ. ඉවසීම නැතිකමත් එක්ක ලොකු ප්‍රශ්න ජීවිතවල හට ගන්නවා. සමහරට ඉවසන්න තියෙන ලොකු දෙයක් නෙමේ, පුංචි දෙයක්. එතකොට මේ සිහි කල්පනාවේ නොසිටීම නිසා දැන් අපිට තුන් අපිට කවුරු හරි දොස් කිව්වම කියමුකෝ. එහෙම නැත්නම් අපිට කවුරු හරි රැව්වා. අපිත් ඒ කවුරුන් කතා කරන්නේ නැහැ. අපි ඕකම මතක් කර කර හිටියොත් අසෝලා මට දොස් කිව්වා, අසෝලා මට නිඳා කළා, අසෝලා මට රැව්වා කියලා මේකම කල්පනා කරගෙන හිටියොත් මේ පුංචි දේ බලවත් දේශයක් කරා යනවා. ඔන්න ඊට පස්සේ ජීවිතේ කිසි සැනසෙල්ලක් නැහැ. දැන් සමහර මිනිස්සු ඉන්නවා ජීවිතේ ඕන තරම් සල්ලි තියෙනවා. ඕන තරම් යාන වාහන තියෙනවා, කණ්ඩ බොණ්ඩ තියෙනවා, දූ දරුවෝ ඉන්නවා. ඒ සැනසෙල්ලෙන් නෙමෙයි ඉන්නේ. අන්න ඒ නිසා මා කිවි මේ සාමාන්‍ය ලෝකයේ සැපේ කියලා බලාපොරොත්තු වෙන දේ තුල සාමාන්‍ය ලෝකේ පංච කාමයේ තුල ඉන්නේ සැපේ බලාපොරොත්තු වෙන්නේ ඒ දේ තුල මේ සදාතනික පිළිසරණක් ඇති කරලා දෙන්නේ නැහැ. ඒක බොහොම සුවල්ප එකක්. බුද්ධ දේශනාවෙම තියෙන අපස්සාදා දුක ආකාම ඉති විඤ්ඤාය පඬිතු කියලා මේ කාමයන් කියන්නේ බොහොම අල්ප ආස්වාද තියෙන එකක් කියනවා. බොහෝ දුක් තියෙනවා කියනවා. නෝනෙට කෙනා ඒක තීරුම් ගන්න කියනවා. ඉතින් බුදුරයන් වහන්සේ ඊළඟට ධම්මානුපස්සනාව කියනවා මේ භික්ෂුවට ගෝචර විචේ. මොකද්ද ධම්මානුපස්සනාව කියන්නේ? එයා පංච නීවරණ ගැන හොඳ නුවණින් කල්පනාවෙන් වාසය කරනවා. ඊළඟට පංච උපාදානස්කන්ධ ගැන නුවණින් විමසමින් වාසය කරනවා. ආයතන ගැන ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන ගැන නුවණින් විමසමින් වාසය කරනවා. ඊළඟ චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර විග්‍රහ වශයෙන් වාසය කරනවා.
දැන් ඒක ධම්මානුපස්සනාව. දැන් චිත්තානුපස්සනාව ගත්තා තව ගොඩක් කොටස් තියෙනවා චිත්තානුපස්සනාවේ. ඊළඟට බුදුරයන් වහන්සේ විස්තර කරනවා මහණෙනි ඒ නිසා ඔබ විසින් මේ තමාගේ පියාණන් සතු ගෝචර විසී වාසය කරන්න අගෝචර විසී වාසය කරොත් අර නිකන් කෝල් ඇගුලියට අසු වෙච්ච වඳුර වගේ වෙනවා කියනවා. ඒ කියන්නේ ගැලවෙන්න බෑ පංචකාමයට අසු වුණාට පස්සේ. බුද්ධ දේශනාවේ කොහොමද තියෙන්නේ පංචකාමය කියන්නේ මේ දිය සුලියක් වගේ කියනවා. දැන් දිය සුලියට කෙනෙක් වැටුණට පස්සේ ආය ගොඩින්න බෑනේ. හැම වෙලෙම කැරකිලා යට ගහන එක තමයි මේ දිය සුලියේ ස්වභාවය. ගොඩින්න බෑ. ඒ නිසා පින්වත් මේ ජීවිතේ අපිට මේ සැප සතුට සැනසෙල්ල උපදව ගන්න ඕන නම් අපි ටික ටික හරින් කරන්න ඕනේ මේ සතර සතිපට්ඨානේ ජීවිතයට පුරුදු කරන්න ඕනේ. මේක පැවිද්දට විතරක් තියෙන එකක් නෙමෙයි. දැන් මේ දේශනාව මූලික වශයෙන් පැවිද්දන්ට වදාළ දේශනාවක්. ගිහි ගෙදර ඉන්න කෙනාට දුක් දොම්නස් දුරු කර ගැනීම පිණිස සතිපට්ඨානේ පුරුදු කරන්න ඕන. දැන් කායානුපස්සනාව වගේ දෙයක් කෙනෙක් හොඳට පුරුදු කරගත්තොත් එහෙම එයාගේ ජීවිතේ පුදුම සැනසෙල්ලක් ලබන්න පුළුවන්. මේ කෙලෙස් වලින් පීඩා විඳින එක අඩු වෙනවා. ඊළඟට කායනුපස්සනාව තමයි හැබැයි හොඳ මේක. සතර සතිපට්ඨානේ හොඳ මේක කියන්නේ මේ ආරම්භයේ සතිපට්ඨානේ පුරුදු කරන කෙනාට ප්‍රවේශයක් හැටියට එන්න තියෙන පහසුම තැන තමයි කායනුපස්සනාව. මොකද කය තමයි කෙනෙකුගේ ජීවිතේ ප්‍රකටව තේරෙන එක. ප්‍රකටවම තේරුම් ගන්න පුළුවන් එක කායනුපස්සනාව. ඊළඟට වේදනානුපස්සනාව ආදී දේවල් තවදුරටත් මේ හිත දියුණු වෙද්දී එයාට ටික ටික පුරුදු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට බුදුරයන් වහන්සේ දේශනා කරනවා තව ඉතා වටිනා දේශනාවක්. මේ දේශනාවත් මේ සතිපට්ඨාන සංගුත්තියම තියෙන උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම සේදක සූත්‍රය. සේදක සූත්‍රයේ හරි ලස්සන කතාවක් උන්වහන්සේ විස්තර කරනවා. බුදුරයන් වහන්සේ මේ දේශනාව දේශනා කරන කාලේ වැඩි හිටියේ මේ සුම්බ කියන ජනපදයේ. සුම්බ ජනපදයේ සේදක කියන නියම් ගමේ වාසය කළා. එතකොට එදා භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරයන් වහන්සේ දේශනා කරන මහණෙනි මා ඔබට මේ ඉස්සර වෙච්ච සිදුවීමක් මේ කියන්න හදන්නේ. මහණෙනි බොහොම ඉස්සර මේ චණ්ඩාල වංශේ, චණ්ඩාල වංශේ කියන්නේ මේ සැඩුල් වංශේ, චණ්ඩාල වංශේ හිටියා මේ සර්කස් පෙන්නන ගුරුවරයයි ගෝලිකුයි. එතකොට ඒ කාලේ සර්කස් පෙන්වීම තිබිලා තින් කොහොමද දන්නවද? ඒ කාලේ තිබිලා තින මේ චණ්ඩාල වංශේ ඒ සර්කස් පෙන්වන්නේ මේ හුණ ගහ පාවිච්චි කළා. ඒ කියන්නේ උස උණ ගහක් තියෙනවා. ඒකට කියනවා මේ චණ්ඩාල වංශේ කියලා. ඒකටත් ඒ චණ්ඩාල වංශේ කියන නම පාවිච්චි වෙනවා. එතකොට මේ උණ ගහ ඔසවනවා. ඔසවලා අර ගුරුවරයා දැන් මේක විස්තරේ පේන හැටියට මට තේරෙන්නේ මේ ගුරුවරයා මේක ඔසවලා චණ්ඩාල වංශිකය ඔසවලා තමන්ගේ කරේ තියාගන්නවා. තියාගත්තම පස්සේ අර මේදක තාලික කියලා එකනගෙන මේදක තාලික කියලා මේදක තාලික ඒක උඩට නගින්න ඕන. ඒක උඩ නැගලා ඉඳලා කරණමක් ගහන්න ඕන. එතකොට මේක තමයි සර්කස් එක. ඉතින් මොකද කළේ මහණෙනි අර චණ්ඩාල වංශිකයා උණ ගස එසෙව්වා. උණ ගස ඔසවලා කිව්වා මේදක තාලික කෙනෙක් වෙනට යහළු මේදක තාලික දැන් එන්න ඔබ මේ උණ ගසට නගින්න. උණ ගසට නැගලා මේ සර්කස් එක දැන් පෙන්වන්න ඕන කියලා. ඊට පස්සේ එසේ ආචාර්යවරයන් කියලා මේ ගෝලයා ඊට පස්සේ අර උණ ගහ උස්සුපන් පස්සේ මේ උණ ගහට නැග්ගා. නැගලා මේකේ ඉඳලා කර්ණමක් ගහලා තමයි මේ සර්කස් එකේ කාලේ පෙන්වලා තියෙන්නේ. එතකොට බලන්න ඒ කාලේ ඒ තිබ්බ සර්කස් කොච්චර අමාරු වේවද. ඉතින් ඊට පස්සේ දැන් අර ගෝලයා නැග්ගා. ගෝලයා නැග්ගන් පස්සේ නැගලා දැන් උණු ගස මුදුරු නැග්ගා. දැන් මේකේ මේ සර්කස් එක සම්පූර්ණයෙන් ඒ දෙන්නගේ සමබරතාවයත් එක නේද තියෙන්නේ. ඒ දෙන්නම මේකෙදි තම තමන්ගේ කාර්ය හරියට කරොත් තමයි මේක කරන්න පුළුවන්. ඉතින් අර ගුරුවරයා කියනවා දැන් මේදක තාලික දැන් උන් උඩට නැග්ගා. දැන් මේදක තාලික දරුව පුතේ දැන් නුඹ මාව ආරක්ෂා කරපම් මේකෙදි. මං නුඹව ආරක්ෂා කරන්නම්. එහෙම මම නුඹව ආරක්ෂා කරන නුඹ මාව ආරක්ෂා කරන්න. එතකොට අපි මේ විදිහට සර්කස් එකක් පෙන්නලා අපි ලාවත් ලැබමු. මේ උණ ගහනොත් කරදරයක් නැතුව බිමට බැහැගම්මු කියලා. දැන් බැලු බැලමට මේක නිකන් හරි වගේ නේද? එයා කියප එක. එකිනෙක නට රකින්න පාය. ඊට පස්සේ ගෝලයා කියනවා ඊට හාත්පසින් වෙනස් කතාවක්. කියනවා ඇදුරුතුමනි මේක වැරදි ගම මේ න්‍යාය. මේක වැරදි මේ ක්‍රමේ මම මාව පරිස්සම් කරගන්න. ඔබතුමා පරිස්සම් වෙන්න. මේ විදිහට අපි සර්කස් එකක් පෙන්නමු. ලාභත් ලැබමු කරදරයක් නැතුව අපි මේ උණ ගහනොත් බහිමු කියලා. එතකොට බලන්නේ ගෝලයා කියපු කතාව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අර ඇදුරුතුමා යම් ප්‍රකාශයක් කළා නම් ඒක නෙමෙයි කියනවා මේකේ න්‍යාය.
ගෝලයා කිව්ව එකයි තමයි කියන මේක නියම න්‍යාය. මොකද ගෝලයා කිවි ඇදුරුතුමනි ඔබතුමා ඔබතුමා රැකෙන්න මම මාව රැක ගන්න මේ විදිහට අපිට සර්කස් එක පෙන්නන්නත් පුළුවන් ලාභ ලබන්නත් පුළුවන් කරදරයක් නැතුව මේකෙන් විමිට බහැ ගන්නත් පුළුවන් කියනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ශාසනයේ භික්ෂුවට සතිපට්ඨාන හැදිරෙන්න තින්නේ තුන් ඔය විදිහට කියනවා. හතර සතිපට්ඨාන හැදිරෙන්න තින්නේ ඔය ආකාරයෙන් කියලා දේශනා කරනවා. ඒකේ දුන්නාති දේශනා කරනවා මහණෙනි හරි ලස්සන දුන්නා දේශනා කරනවා අත්තානම් භික්කවේ රක්කිස්සාමේති සතිපට්ඨානං සේවිතබ්බං. මහණෙනි තමාව රකින්න කැමති කෙනා විසින් කරන්න ඕන සතර සතිපට්ඨානේ සේවනය කිරීම කියනවා. දැන් අර කතා කරපු සතර සතිපට්ඨානේ සේවනය කිරීම කියනවා තමාව රැක ගන්න කැමති නම් කරන්න තියෙන්නේ. පරාරක්කිස්සාමීති සතිපට්ඨානං සේවිතබ්බං. මහන්නේ අනුන්ව රකින්න කැමති කෙනා කරන්න තියෙන්නේ සතර සතිපට්ඨානේම සේවනය කිරීමයි කියනවා. එතකොට මේ ශාසනයේ තියෙන අපිට අනුන්ව රකින්න බෑ. තම තමා රැක ගැනීම තියෙන්නේ. හැබැයි පින්වත්නි මේක මේ ආත්මාර්ථකාමී වැඩ පිළිවෙල නෙමෙයි. මං ගැන විතරක් බලා ගන්න ඕගොල්ලෝ ගැන මට වැඩක් නැහැ. එහෙම ගන්න නෙමෙයි මේක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා අත්තානම් භික්කවේ රක්칸තු පරං රක්කති. මහණෙනි තමාව හරියට රැකගත්තොත් අනුන්ව රැක්ක බවට පත් වෙනවා. පරං රක්칸තු අත්තානම් රක්කති. මහණි අනුන් හරියට රැක්කොත් තමාව රැක්ක බවටත් පත් වෙනවා. ඊට පස්සේ විස්තර කරනවා කතංච භික්කවේ අත්තානම් රක්칸තු පරං රක්කති. මහණෙනි තමාව රැකගෙන අනුන්ව රකින්නවා කියන්නේ මොකද්ද? ආසේවනාය භාවනාය බහුලී කම්මේන. මොකද්ද එතකොට ඒ කියන්නේ? සතර සතිපට්ඨානෙ මෙයා සේවනය කරනවා. භාවනාය කියන්නේ වඩනවා, බහුල වශයෙන් ප්‍රගුණ කරනවා. අන්න එතකොට තමාව රැකගත් බවට පත් වෙනවා, අනිනුත් රැකිනවා. දැයි සතිපට්ඨානෙ වඩන කෙනාට අර අභිජ්ජා දෝමනස ප්‍රහාණය වෙනවනේ. එතකොට යා සතුන් මැරිමින් වැළකීච්ච කෙනෙක් බව නිතැනින්ම පත් වෙනවා. සොරකමින් වැළකීච්ච කෙනෙක් බවට පත් වෙනවා. වැරදිකාම සේවනයෙන් වැළකීච්ච කෙනෙක් බවට පත් වෙනවා. බොරුවේ මත්පැණින් වැළකීච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඉරිසියා ක්‍රෝධකම් කරන්නේ නැහැ. අන්න ඒතර අනුංග රැකිනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා කොහොමද මාන්නේ මේ අනුංග රැකලා තමාව රැකින කෙනෙක් බවට පත් වෙන්නේ. ඒකේ විස්තර කරනවා කතම් භික්කවේ පරං රක්칸තු අත්තාන රක්කති. කන්තියා ඉවසීමෙන් කියනවා. අවිහිංසාය මෙත්ත චිත්තාය අනුද්දායත. අන්න බලන්න අනුංග රැකින ක්‍රමේ. දැන් බලන්න පින්වත්නි අනුන්ට විපතක් වෙනවා නම් වෙන්නේම තමන්ට ඉවසීම නැති තැන නේද? තමන් ඉවසුව තනුට උපතක් වෙන්නේ. ඊළඟට තමන් අවිහිංසාව පුරුදු කරනවා නම්, හිංසනයට කැමති නැත්තම්, අනුන්ව පෙලන්න කැමති නැත්තම්, අන්න අනුන්ව රකින්නව නේද? ආන් මේ විදිහට කියන අනුන්ව රකින්න තියෙන්නේ. මෙත්තාය චිත්තාය, මෙත්ත චිත්තාය, මෛත්‍රී චිත්තයෙන් කියනවා. අනුද්දායතා, අනුදයාවෙන් කියනවා. ආන් මේ විදිහට අනුන්ව රැකලා තමා රකින්න කෙනෙක් බවට පත් වෙන. ඒ නිසා මේ අපට හරිය වටිනවා මේ එදිනෙදා ජීවිතේ වුණත් මේව පුරුදු කරගන්න. ඒ කියන්නේ ඉවසන්න පුළුවන් නම් අපට අවිහිංසාව දිනු කර ගන්න පුළුවන් නම්, මෛත්‍රී චිත්තය දිනු කර ගන්න පුළුවන් නම්, අනුදයාව දිනු කර ගන්න පුළුවන් නම් අපි බොහොම සාමකාමී, කරදර අඩු, සැනසෙලි සහිත ජීවිතයක් අත්පත් කර ගන්න පුළුවන්. හැබැයි මේවා එහෙම දිනු කරන්න නම් අපට පුළුවන් වෙන අනිත් කෙනාගේ වරදට සමාව දෙන්න පුළුවන් හිතක් අපි තුල ඇති කර ගන්න ඕන. අනිත් කෙනාගේ ගුණ දකින්නා වූ සත්පුරුෂ භාවයෙන් යුතු සිතක් අපිට ඇති කර ගන්න පුළුවන් වෙනවා. එතකොට තමයි අපිට ඉවසන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අපට අවිහිංසාව ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අපට මෛත්‍රී සීත අනුදයාව ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරයන් වහන්සේ දේශනා කරන මහණින් ওই විදිහට තමාව ආරක්ෂා කළොත් අනුන් අතරක් බවට පත් වෙනවා. එතකොට කොහොමද තමාව ආරක්ෂා කරන්නේ? සතිපට්ඨානේ සේවනය කිරීමෙන්, භාවනා කිරීමෙන්, බහුල වශයෙන් වැඩි වීමෙන්. ඒ විදිහට ඒ වගේ මහණෙනි අනුන් ආරක්ෂා කළොත් තමාව රැක බවට පත් වෙනවා. කොහොමද එතකොට අනුන් ආරක්ෂා කරන්නේ? ඉවසීමෙන්, අවිහිංසාවෙන්, මෛත්‍රී සිතින්, අනුදයාවෙන්. ඒ නිසා මහණෙනි ඌන් ওই විදිහට කියනවා මේ සතිපට්ඨානේ පුරුදු කරන්න තියෙන්නේ. එතකොට ওই සූත්‍රයේ නම සේදක. ඊළඟට තවත් ඉතා වටිනා දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක නම ජනපද කල්යාණේ. හරි ලස්සන විස්තරයක් මේක විස්තර කරනවා. මහණෙනි ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියෙත් මේ සුම්බ කියන ජනපදයේ සේදක කියන නියම් ගමේ. එදා භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරයන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ජනපද කල්යාණේ කියලා කිව්වන් පස්සේ, දැන් ජනපද කල්යාණේ කියන්නේ ඒ කාලේ හිටපු මේ නැටුමේ, ගැයුමේ, වාදනේ කෙළ පැමිණි දක්ෂ කෙනෙක්. ජනපද කල්යාණට කියන්නේ ඒ ජනපදයේම සුන්දරත්වයට පත් වෙනවා කියන ජනපද කල්යාණ නිසා. එච්චර දක්ෂ කෙනෙක්. ජනපද කල්යාණේ නටනවා කිව්වන් පස්සේ සේනක හූ ගාලා
රැස් වෙනවා කියනවා මේක බලන්න ජනපද කල්යාණේ නැටුම් ගැයුවා. එතකොට මොකද එයා ඊටාම දක්ෂයි මේ කාර්තව්‍යෙ. එහෙම සෙනග රැස් වුණාන් පස්සේ බුදුරයන් වහන්සේ දේශනා කරන මහණෙනි ජීවත් වෙන්න කැමති. ඊළඟට සැපේ කැමති දුක පිළිකුල් කරන මරණය අකමැති පුරුෂයෙක් ඉන්නවා. රාජපුරුෂයෝ එයාට කියනවා එම්බා පුරුෂි දැන් මෙහෙන්න මේ කටමට්ටමට තෙල් පිරුණු තෙල් කලයක් තියෙනවා. දැන් ඔබ මේක හිසේ තියාගෙන අර සෙනග මැද්දේ මේක අරගෙන යන්න ඕන. දැන් එතකොට මිනිස්සයාගේ ස්වභාවය සාමාන්‍ය නැද්ද? ලස්සනට ගීත අහන්න, නැටුම් බලන්න, වාදනයට ආසගතිය තියෙනවනේ. එතකොට එහෙම කෙනෙක් තමයි මේ යන්නේ මෙතනින්. ඊට පස්සේ රාජපුරුෂය කියනවා හැබැයි පුතේ තෙල් කලින් බින්දුවක් හරින් බිමට වැට්ටුවොත් පිටිපස්සේ වදගේ කියනවා එතනම හිස ගසා දාලා මරණයට පත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර ජීවත් වෙන්න කැමති මරණය අකමැති දුක පිළිකුල් කරන මිනිස්සයා දැන් මෙයාට යන්න තියෙන අර පාර මැද්දෙන් දැන් ජනපද කල්යාණී නටනවා, සින්දු කියනවා, එක පැත්තකින් ඩෝල් කැහෙනවා, සර්පිනා ඇහෙනවා, මේ මැද්ද යන්න එපා මෙයා. කට මට්ටමට තෙල් පිරලා තිනවා කලේ. ජීවත් වෙන්න හැබැයි ආස කෙනෙක් මේ. මරණයට අකමැති කෙනෙක්, දුක පිළිකුල් කරන කෙනෙක්. එයා ප්‍රමාදයට පත් වී දහනවා අර ජනපද කල්යාණ ළඟින් යද්දී. වටපිට බලයි දහනවා කියනවා. ස්වාමීනි එයා බලන්නේ. එතකොට එයාට මේක නිකන් අර ලොකු කැපකිරීමකින් නේද එතන යන්න තියෙන්නේ. එතකොට මේ ජීවිතේ අනතුරු දැකලා තමයි එයා මේ කැපකිරීම කරන්නේ. මහණෙනි මම මේ උපමාවක් කියනවා කලේ. උපමාවක් කියනවා කලේ. මහණෙනි කටමට්ටමට තෙල් පිරිච්ච තෙල් කලේ කියලා කියන්නේ කායානුපස්සනාවට කියන නමක් කියනවා. කායානුපස්සනාවට කියන නමක් කියනවා. මහණෙනි ඒ නිසා මේ කායානුපස්සනාව මනාකොට වඩන්න ඕන කියනවා. තස්මාහතේ භික්ඛවේවං සික්ඛිතබ්බං කායගතානෝ සති භාවිතා භවිස්සති බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුතමා රද්ධාති. මහණෙනි ඒ නිසා ඔබලා මහන්සි ගන්න කියනවා මේ කායානුපස්සනාව අර තෙල් කලේ අරගෙන යනවා වගේ සීරුවට වඩන්න පුරුදු වෙන්න කියනවා. එක තැනක තියුණා ඒ බුද්ධ කාලේ ඒ රහතන් වහන්සේලාගේ පැවැත්ම ගැන. උන්වහන්සේලාගේ මේ සිහිය දියුණු කිරීම කොච්චරද කියන්නේ එක රහතන් ඕක කියන්නේ පාරාසරි කියන රහතන් වහන්සේ අතීතයේ වැඩ සිටි රහතුන්ගේ ඉරියව් පැවැත්ම, ඊළඟට උන්වහන්සේලාගේ දන් වැළඳීම්, කතා බස් කිරීම, ගමන් බිමන් වැඩම කිරීම, හරියට මේ සිනිඳු තෙල් ධාරාවක් වගේ කියනවා. ඒ කියන්නේ තිනිඳු තෙල් ධාරා එක දිගට එකම එක සීරුවට වැක් කරනවන් ගානට. ආන් ඒ වගේ කියනවා මේ ඉරියව් පැවැත්ම ප්‍රසාද ජනකය කියනවා. මේ අර කියපු විදිහට කායानुපසනාව වඩලා. ඉතින් මේ නිසා පින්වත්නි අපේ ජීවිතේ මේ සතර සතිපට්ඨානය පුරුදු කර ගැනීම ටික ටික හරින් කරගන්න ඕනේ. මොකද මේක තමයි අපිට දුකෙන් නිදහස් වෙන්න තියෙන ඒ කායන මාර්ගය. අපේ ජීවිතේ කෙලෙස් වලින් කිලුටු වෙලා තියෙනවා. ඒ සඳහා තියෙන එකම මාර්ගය ඒ සිත පිරිසුදු කිරීම පිණිස, දුක් දොම්නස් දුරු කිරීම පිණිස, ශෝක පරිදේව ඉක්මවා යාම පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතින එකම මාර්ගය මේ සතර සතිපට්ඨානය විතරයි. ඒ නිසා බුදුරයන් වහන්සේ මේ සතිපට්ඨාන ගැන මේ තරම්ම ශ්‍රාවකයා උනන්දු කළේ. ඒ නිසා අපි මේ ගෞතම බුද්ධ ශාසනේ පිළිසරණ සලසා ගන්නවා කියලා කියන්නේ මේ සතිපට්ඨානේ දියුණු කිරීම තුළ අපේ ජීවිතයට බුදුරයන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ සලසා ගැනීම තුළ. ඇත්තට මේ සතිපට්ඨානේ වැඩිමෙන් තොරව කෙනෙකුට හරියට මේ තිසරණේ ස්ථාවර භාවයට පත් වෙන්න බෑ. ඉතින් මේ නිසා අද මේ ඉතාම වටිනා බුද්ධ දේශනා කීපයක් අපි ඉගෙන ගත්තේ. මක්කට කියන සූත්‍රයත්, සේදක සූත්‍රයත්, ජනපද කල්යාණ කියන සූත්‍රයත් මේ ඉගෙන ගත්තේ. ඉතින් මේ ඉගෙන ගත්තේ උතුම් බුද්ධ දේශනා අසුරු කරගෙන මේ සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරලා මේ ධර්මයන් හොඳට පුරුදු පුහුණු කරගෙන අප සෑම සිළු දනාටද ගෞතම බුද්ධ ශාසනය තුළ සදාතනික පිළිසරණ සලසාගෙන ගෞතම බුදුරජාන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා කියලා සාදු කියන්න.